ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ කරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අදත් මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මුළුමහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරන මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කෑගල්ල මොළගොඩ හරංකහ වත්ත නොම්බර 74 නිවසේ පදිංචි ඩී.ඒ. සෝමලතා
වැල්ලගිරිය මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තා ඉතාම වැදගත් වටින ධර්ම කාරණාව දීගණිකායි දෙවෙනි පොතේ මහා පදාන සූත්‍රීහි සඳහන් එක ගාථා රත්නය අපේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා උන් වහන්සේ සර්වඥතා ඥානීන් මේ මුළු ලෝකයේ දිහාම විශ්ව ධාතුවේ සියලු සත්වයන් දිහාම ආවර්ජනය කරලා බලද්දී පිඟත්නි උන් වහන්සේට පෙනුනි එකම කෙලෙස් ගොඩක් පමණයි මේ කෙලෙස් ගොඩක් දැකපු භාග්‍යවතුන් වහන්සේට හරියට තේරුණි පංච කාමියට පංච නීවරණයන් වලට දිජු වෙලා කටයුතු කරන මේ සංසාර සත්‍යයන්ව ඒ සසර දුකින් මුදවන්නට දරණ වෑයම හරියට ඉහළ ඉඳලා පහළට ගලාගෙන හැලෙන මහා දිය ඇල්ලක ජලය ආපිට අනෙක් පැත්තට අදිනෝ වගේ වැඩක් ඉහළට අදිනෝ වගේ මහා වීරියක් උන්වහන්සේට දරන්න ඕන බව උන්වහන්සේට වැටහුණා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව දැක්කම මන්දෝත්සාහී භාවයක් ඇති වුණා කොහොමද මේ සසරට ඇදලා සසරට ඇලිලා ඉන්න මේ සංසාර සත්‍යයන්ට මම සසර දුකේ මිදෙන මාර්ගය කියන්නේ කවුද මේක පිළිගන්නේ මෙනි මේ කියන්නා වූ සිතුවිල්ල භාග්‍යවතුන් වහන්සේ ගිහිතේ තැම්පත් වුණා එවන් සිතුවිල්ලක් උපන්න ෂණීම සහම්පති මහා බ්‍රහ්ම රාජයා වක්කු අතක් දික් කරන්න යන කාලේ යම්සේද දික්කල අතක් වක් කරන්න යන කාලේ යම්සේද එවන් පුංචි කාලයක් තුළ සහම්පති මහා බ්‍රහ්ම රාජයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා අද කාලේ බොහෝ දෙනෙක් කතා වෙනවා භාග්‍යවතුන් වහන්සේට ඇයි එහෙම මන්දෝත්සාහී සිතුවිල්ලක් ඇති වුනේ කියලා හරියට ඔවුන් මේ කාරණාව වටහාගෙන තියෙන විදිය දිහා දැක්කම හිතෙන්නේ භාග්‍යවතුන් වහන්සේට හරියට කලකිරීමක් ඇති වුණා වගේ කියලා පිංගතුන් වහන්සේට කලකිරීමක් නෙවෙයි ඇති වුනේ මට තේරෙන විදියට මම මේකට උදාහරණයක් කියන්න සමහර ලාවට මට වැටහිච්ච ආකාරයේ යම් දෝෂයක් තියෙනත් පුළුවන් නමුත් මට මේකට ඔබට කියන්න ඕනකම තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හිතේ කලකිරීමක් ඇති වුණේ නැහැ කියන එක පෙන්වන්න. අපි හිතමු බුදුරජාණන් වහන්සේට මේ ඇතිවෙච්ච සිතුවිල්ල හරියට මෙන්න මේ වගේ. යම් ගුරුවරේ පාසලක පත්වීමක් ලබාගෙන පළවෙනි වරට ඉගැන්වීම් කටයුතු කරන්න පාසලකට යනවා. විදුහල්පතිතුමා ඒ ගුරුවරයාට අදාළ පන්තියේ පෙන්වන්න ඉක්කරගෙන යනවා. යනකොට ඒ පන්තියේ ළමයි සමහර දෙනෙක් කුණු කොට්ටෙන් ගහ ගන්නවා සමහර දෙනෙක් පුටු වලින් ගහ ගන්නවා සමහර දෙනෙක් ගුරු මේසේ නැගලා නටනවා සමහර දෙනෙක් හැම තැනකම සෙල්ලම් කර කර ඉන්නවා පළවෙනි පත්තීම ලබාගෙන යන මේ ගුරුවරයාට මේ දකින්න දැర్శයෙන් මොන වගේ සිතුවිල්ලක් හිතේ ඇති වෙනවද පින්වත්නි අපි හිතමු බුදුරජාණන් වහන්සේ බුදු බව ලබන දවස වෙනකම්ම භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබන දවස වෙනකම්ම සර්වඥතා ඥානෙ උන්වහන්සේට තිබුණේ ඒ සර්වඥතා ඥානය නැති භාග්‍යවතුන් වහන්සේට සර්වඥතා ඥානය පහළ වුණෙන් පස්සේදි තමයි සසරේ සත්‍යයව යථා භූත ඥානෙන් වටහා ගන්න පුළුවන්කමක් ලැබුණේ එතකොටයි උන්වහන්සේට පේන්නේ මේ සංසාරේ යථා ස්වභාවය හරියට ඒකයි උන්වහන්සේ කල්පනා කරේ කොහොමද මෙහෙම සසරට ඇදෙන සත්‍යයන්ට මම
මේ සසර දුකින් මිදෙන මාර්ගය කියන්නේ? පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න මේ සසර සත්‍යාව දුකින් මිදෙන මාර්ගය වටහා ගන්නවා කියන එක කොයිතරම් අමාරුද ඔබත් මමත් මේ සසර යන විදිය දිහා බලලා අපි කොයිතරම් නම් මේ පංචකාමයට හිත ඇලිලා පංචකාමයට හිතින් විලිලා අපි කටයුතු කරනවද බලන්න ඒක ඉතාම අමාරු දෙයක් මොකද අපි ඉන්නේ පංචකාමයේ උඩ නමුත් මෙතන විශේෂ කරුණක් තවත් සිහිපත් කරන්නට ඕන ධර්මීය කියලා කියන්නේ පින්වත්නි ආරාධනාවක් සහිතව කරන දෙයක් මිසක් ආරාධනාවක් රහිතව කරන දෙයක් නෙමෙයි ධර්මීය කියලා කියන්නේ ආරාධනාවක් සහිතව කරන දෙයක් අපේ භාග්‍යවතුන් වහන්සේට එදා සහම්පති මහා බ්‍රහ්ම රාජයා මුළු මහත් ලෝක සත්‍යා කිරිහිම අනුකම්පාවෙන් පොදුවේ ආරාධනාවක් කළා ධර්ම දේශනා කරන්න කියලා ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ සමහර තැනක ආරාධනාවක් සහිතවත් බණ කිව්වේ සමහර තැනක ආරාධනාවක් රහිතව බණ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ එහෙම බණ කියන්න පුළුවන් කමක් ලැබුණේ එදා සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඒ සියලුම සත්‍යයන්ව අරමුණු කරගෙන පොදුවේ ආරාධනාවක් කරපු නිසා ධර්මයේ කියලා කියන්නේ එවන් අති උතුම් දෙයක් සහම්පති මහා බ්‍රහ්ම රාජයා කොහොමද ආරාධනාව කළේ මහා පදාන සූත්‍රයේ සඳහන් කරනවා මෙහිම සේලෝ යතා පබ්බත මුද්ද නිට්ඨිතෝ යතාපි පස්සේ ජනතං සමන්තතෝ හරියට මහා පර්වතයක් මුදුනේ ඉන්න කෙනෙකුට හාත්පසින් සතර දිසා සතර අනුදිසා දකින්න පුළුවන් වගේ දැන් අපි දන්නවා කඳු මුදුනක ඉන්න කෙනෙකුට අවට ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් පින්වත්නි ඒ වගේ සර්වඥතා ඥානීය නම් මේ කඳු මුදුනේ ඉන්න භාග්‍යවතුන් වහන්සේට පාසාද මාරුයිහ සමන්ත චක්කු භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි සර්වඥතා ඥානීය නම් වූ මේ ධර්මයෙන් නිර්මිත මාලිගාවට නැගින්න ඒ සර්වඥතා ඥානීන් බලන්ඩ කියලා කියනවා සෝකාවතින්නම් ජනත මපේත සෝකෝ අවෙක්කස්සු ජාති ජරා බිබූතු බ්‍රහ්මයා කියනවා ස්වාමීනි බලන්ඩ සර්වඥතා ඥානේ නම් මේ මාලිගාවට ගොඩ වෙලා බලන්ඩ ස්වාමීනි මේ සසර සත්‍යයා ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ස්වාමීනි කොයි තරම් නම් දුක් විඳිනවද කියලා ස්වාමීනි මේ තරම් දුකක් විඳින මේ සසර සත්‍යාව ඒ දුකින් මුදවන්න භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා උටේහි වීර විජිත සංඝහම සත්තවාහ අනන විචර ලෝකේ මේ ලෝකේ නය නැති ආනන් වහන්ස සත්තවාහ අනන විචර ලෝකේ මේ ලෝකේ නය නැති ආනන් වහන්ස වීර විජිත සංඝහම දසමාර සිනාව පරාජය කරපු මහා වීරයන් වහන්ස උට්ටේහි නැගිටින සේක්වා දේසේසු ධම්මං භගවා අඤ්ඤාතාරෝ භවිස්සති ස්වාමීනි අවබෝධ කරගන්නා වූ පුද්ගලයන් උදෙසා මේ ධර්මය දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා බලන්න භාග්‍යවතුන් වහන්සේට සහම්පති මහා බ්‍රහ්ම රාජයා බණ කියන ආරාධනා කරපු හැටි හරි ලස්සන උදාහරණ වලින් භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ මහා වීර පිටුතින් මේ මහා වීර කියන වචනේ මට වැටහෙන විදියට මේ පහත් ඥානයක් තියෙන මගේ ඥාණයට වැටහෙන ටික නම් මට විස්තර කරන්න පැය ගණනාවක්වත් කාලය අවශ්‍ය වෙනවා මම දන්න මම දැනට ඉගෙනගෙන තියෙන මේ ධර්ම කරුණු තුලින් මේ මහා වීර කියන වචනේ පැහැදිලි කරන්න පැය ගණනාවක්වත් යනවා නමුත් මගේ ඥාණයට වැටහෙන ප්‍රමාණයට වඩා මේ ධර්මය තවත් හොඳින් ප්‍රගුණ කරපු කෙනෙකුට මේ මහාවීර කියන වචනේ වැටෙන ප්‍රමාණයට වඩා වැඩි. පිංගුතුලි ආර්යයන් වහන්සේ නමකට නම් වැටෙන ප්‍රමාණයටත් වඩා වැඩි කියලා මම නම් කියන්නේ. මහාවීර වචනේ කියන මේ වචනය ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට ලබා දුන්නේ මොකක් නිසාද? ඒක පිංගුතුනි
මගහැරල යන්න නැතිම මගහරින් නැති මගහරින තරම් වටින් නැතිම කාරණාවක් මේ මහාවීර කියන වචනේ තරමක් හරි තේරුම් කරන එක මම අද දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා පොළුවන් තරම් මේ මහාවීර කියන වචනය භාග්‍යවතුන් වහන්සේට දේශනා කරේ කුමන කාරණාවක් නිසාද කියන කාරණාව පැහැදිලි කරන්න ඇයි භාග්‍යවතුන් වහන්සේට මහාවීර කියන්නේ එවන් මහාවීරයේ පිංගුතුනි සසර පුරාවටම ලැබෙන අති ඉතාමත් කලාතුරකින් හරීම දුර්ලභයි එහෙම මහාවීරයෙක් ලබනවා කියන එක අපේ මහබෝසතාණන් වහන්සේට සංසාරේ බුදු බව ලබන්නට බුද්ධත්වය ලබන්නට පිංගුතුනි පාරමිතා පුරන්නට උන්වහන්සේ පටන් ගත්තේ කොතනද සදහන් කරලා තියෙනවා අපේ මහබෝසතාණන් වහන්සේට බුදු බව ලබන්නට ඕනෑ කියලා මේ වගේ හිති ආශාවක් උපන්නේ මීට මහා කල්ප අසංඛ්‍ය 20කට කලින් ඒ අම්ම කරේ තියන් ගියපු ජීවිතේදී ඒ ජීවිතේදී දවසක් සුද්ධහවාස බ්‍රහ්මලෝකයේ ඉන්න එක්තරා අනාගාමී බ්‍රහ්මීන් වහන්සේ නමක් ලෝකේ දිහා බලනවා සාමාන්‍යයෙන් පිඟුතුනි සුද්ධහවාස බ්‍රහ්මලෝකයේ වැඩ ඉන්නේ අනාගාමී ආර්යයන් වහන්සේලා සහ රහතන් වහන්සේලා වෙනත් ලෝකයක අනාගාමී වුණාම ඔය කියන සුද්ධහවාස බ්‍රහ්මලෝකයට පැමිණෙනවා ඊළඟට ඒ ලෝකයට ඇවිල්ලා රහත් බව ලබල වැඩ ඉන්නවා ඒ ලෝකෙම තමයි පිරිනිවන් පාන්නේ දවසක් මේ සුද්ධහවාස බ්‍රහ්මලෝකීන බ්‍රහ්මයා බලනව සුද්ධහවාස ලෝකී බ්‍රහ්මියෝ ඊටාම අඩුයි හොයලා බලනව හේතුව මොකද කියලා බලනකොට උන්වහන්සේට පේනවා පසුගිය මහාකල්ප අසංඛ්‍යකට අතරේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා නැහැ ඒ නිසා ඒ බ්‍රහ්ම ලෝකයට අනාගාමී ඕ බ්‍රහ්මියෝ ඇවිල්ලා නැහැ ඊළඟට උන්වහන්සේ බලනවා ඇයි මේ තරම් අති දීර්ඝ කාලයක් බුදුවරු පහළ වෙලා නැත්තේ දැන් බුදු බව ලබන අය අඩුයිද කියලා එතකොට උන්වහන්සේ දකිනවා නැහැ බුදු බව ලබන්න පාරමිතා පුරන බොහෝ දෙනෙක් ඉන්නවා බොහෝ දෙනෙක් පාරමිතා පුරනවා උන් ඔහොම සංසාර සත්‍යෝ දිහා බලාගෙන බලාගෙන යනකොට දකිනවා මහ වීර්යවන්ත තරුණෙක් පිළිබඳව අම්මා කෙනෙක් කරේ තියාගෙන කෙලවරක් මායිමක් පේන්නේ නැති ගැඹුරක මට්ටමක් හිතා ගන්නත් බැරි මේ මහා සාගරේ මේ මහා සාගරේ අම්මව බේරගන්න පීනන තරුණෙක් මව් කර තියාගෙන පීනන මේ වීරවන්ත තරුණයා ගැන හිතලා බ්‍රහ්මයා කල්පනා කරනවා මෙතරම් මහ වීරවන්තයෙකුට කොහොමද බුදු බව ලබන්න වීරිය වඩන්න බැරි කියලා ආන් ඒ වෙලාවේ බ්‍රහ්මයා ඒ තරුණයාගේ හිතට සිතුවිල්ලක් ඇතුල් කරනවා කවදා හරි දවසක බුදු බව ලබන්න හිති ආශාවක් උපදීවා කියලා ඒක මතක් කරවන්න අම්මගේ හිතට සිතුවිල්ලක් ඇතුල් කරනවා බලන්න මව් කිදුකගේ ආශිර්වාදය කොයි තරම්නම් බලගතුද කියලා ගොඩට ආපු තරුණයා වැල්ලේ නිදාගත්තම අම්මා තරුණයාගේ හිස අතගාමින් කියනවා පුතේ නුඹ කවදා හරි දවසක බුදු වේවා කියලා ඔබත් මමත් සරණ ගියපු ඔබටත් මටත් සසර දුක නිමින මාර්ගය කියලා දුන්නෝ ඒ මහා වීරියවන්තයාගේ වීරිය පටන් ගත් යාංගෙතනි එතෙන් පටන් බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනි මනෝ ප්‍රනිදානේ විවරණේ ලබා ගත්තා මනෝ ප්‍රනිදානිය කියලා කියන්නේ පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරනවා මම කවදා හරි දවසක බුදු වේවා කියලා ඒකට කියනවා මනෝ ප්‍රනිදානේ හිතින් කරන්නේ කාටවත් ඇහෙන කියන්නේ මෙන්න මෙහෙම පින්වත්නි මහා කල්ප 7ක් එක දිගට අපේ මහබෝසතාණන් වහන්සේ මහා කල්ප 7ක් එක දිගට පාරමිතා පුරනවා ඊළඟට ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී වාක් ප්‍රනිදානිය ආරම්භ කරනවා වාක් ප්‍රනිදානිය කියලා කියන්නේ පින්කමක් කරලා වචනින් කියනවා මම කවදා හරි දවසක බුදු වේවා කියලා එහෙම වාක් ප්‍රනිදානෙන් පින්තුනි මහා කල්ප 9ක්
मगे महाबोसतानन वहंसे पारमिता पिरुवा महाकल्प दासयाक मनोवाक् प्रणिदानिं पारमिता पुराद्दी पिंगुतुनी अतर काले तुले पन्लक्ष दोलोस दाहक बुदुवरु मगे भाग्यतुन हंसेर संसारे बोधिसत्व काले दिलेबुना नमुत बलन मोनतरं वीर्यक् तिबुनद कियला महाकल्प असंख्यक कियला कियन्नी कोई तरम दिग कालयक्द हिता गंडवत बेरी अपट मिनिहि करन्नवत बेरी अति दीर्घ कालयक् महाकल्पयक् कियला कियन्नी एहेम असंख्यक कियने कोच्चर दिगैद असंख्य दासयक् कियने कोच्चर दिगैद मेकक्वत् पिंगुतुनि लियंडवत् अपट बे एहेमनम् कोहोमद गणन करन्ने लियंडवत् बेरी कोट पिंगत्नि ए तरम दीर्घ कालयक् पारमिता पुराद्दि उन्वहन्सेट मे ससरैन् एतर वेन्न अवस्थाव लबुना पन्लक्ष दोलुस दासवतावा नमुत कवद्दावत उन्वहन्से एक तनक दिवत ससरैन् एतर वेन्न ओने किला हितुवेने ऐ हितन्नी मे ससरे ऐविदिन्न ओने किन तन्हावत् तिबिच निसाद ने केनेकोट हितेन्न पुलुवान् मे ससरे ऐविदिन्न तन्हावक्वत् उन्वहन्सेट तिबुनद ससरे ऐविदिन्न तन्हावत् तिबुननन् ඔබම හිතලා බලන්න මේ බුදුබව වෙනුවෙන් මෙච්චර කාලයක් දුක් විඳීද බලන්නකෝ පින්වත්නි තමන්ගේ ඇස් දෙක ගලවලා දන් දෙනකොට සිවි ජාතකේ අරගෙන බලන්න සිවි ජාතකයේදී අපේ බෝසතාණන් වහන්සේ තමන්ගේ ඇස් දෙක ගලවලු දුනු විදිය බලන්න මොනතරම් වීරියක් තිබුණද කලාබු රයිතුමාගේ පහර දීම් වලදී शांतिवादी जातकेदी मगे बोसतानन वहंसे इवसीम प्रगुण कर बहटी बलंड अतपाय हतर कपाद्दी मे खांदे का कपाद्दी नहाय कपाद्दी मे तरं वीर्याक्तियन उत्तमे गेन अपट पिंगुतरी कोहोमद हितान्न पलुवां मे ससरट एलीमक्तियन वकियला उनासेट ससरट एलीमक्ने वे तिबुने ससरे उन्वहांसे वगेम दुक्किंदिन संसारयो पिरिस सत्त्वयो पिरिसाक मी तरम कालयक् इन्नवा इवेनी इवेनी पिरिसाक एक्कमट मी ससरिन एगोड वेन्नई ओण केन वीरयै उन्वहांसेगे हदवते तिबुनि पिंगुतुनि ससरे मगे भाग्यवतुन वहांसे यम दुकक् विंदनं ए विंदपु हेम दुकक्म विंदे पिंगुतुनि ओबत् ममत् निसामयि मुन तरम नम दुग्गुडक विंदद संसारी दीपंकर बुदुरजानन वहंसे लंगट एनकोट ओब हितल बलन्न भाग्यवतुन वहंसे दीपंकर भाग्यवतुन वहंसे मुनगहेनकोट सुमेध तापसतुमा महाकल्प असंख्य दासया पारमिता पुरला हिटिया दीपंकर भाग्यवतुन वहंसे मे ससुने ओबट निवन दकिन पुलुवन कियला कियद्दी सुमेध तापसतुमा ने मम कवदर दवसक बुद्धु विलाम निवन दकिनवा कीन वचने प्रकाश करे उन्महंसेट दीपंकर बागितुन हंसेगे पाद मूले निवन दकिन वीरी वडनुने कोच्चरे विलावाईद सुमेध तापसतुमा बेरी विलावक्कत होंदै स्वामीनी मंग उबहंसेगे सासेनी रहत पिन्नां कियला वचने किंग हरे प्रकाशयक् करानां दीपंकर बागितुन हंसे सतर पद गातावक पलविनी पेलिय कियला देविनी पेलिय निमा वेन्न कलिं සියු පිලිසිබියවට පත්තුතු මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හැබැයි සුමේද තාපසතුමා කියන්නේ ඒ වෙනකොටත් පංච අභිඥා මේ සියල්ලක්ම ලබලා තිබුණා. ධානාංග සියල්ලක්ම ලබලා තිබුණා. නමුත් උන්වහන්සේ එදක් කිව්වේ මොකද්ද? බුද්ධෝහං බෝධයිසාමි මුත්තෝහං මොචේ පරි. උන්වහන්සේගේ මේ වීරිය පාරමිතාවේ සටන් පාටේ උනේ එයයි. මම කවදා හරි දවසක බුදු වෙනවා. බුදු වෙලා මම වගේම සසරි දුක් විඳින තවත් සංසාර සත්‍යෝ පිරිසක් මම මේ සසරින් එතෙර කරනවා කියන වීරියයි උන්වහන්සේගේ හදවතේ හැම වෙලාවකම තිබුණේ. පින්වත්නි, එතෙන් පටන් සාරා සංඛේ කල්ප ලක්ෂයක් උන්වහන්සේ කාය ප්‍රනිදාණෙන් පාරමිතා පුරද්දී කොයි තරම් නම් පින්වතුනි දුක් විඳද? අපි කීමට නම් කියන්නේ අහසේ තරු කැට ගන්නට හිස්තන් දුන්නා महापोलवे वेलिकेट गानट एस्तंदुन्न महासागरे जलिय गानट लेदंदुन्न कियला अपि कीमट किव्वट नमुत धर्मी उन्वहन्से मे सारासंके कल्प लक्ष्येम दीपु हिस्कोडनं
අහසේ තරු කැට ප්‍රමාණවත් වෙන්නේ ගණන් කරන්න. දීපු ඇස් ටික නම් මේ මහ පොළව නෙවෙයි මහ පොළව වගේ කෝටි 1000ක් ගත්තත් දීපු ඇස්වල ගණන් ටික නම් එකතු කරන්න බෑ. මේ මහා සාගරය නෙවෙයි මෙවන් මහා සාගර කෝටි ලක්ෂයක් ගත්තත් දීපු ලී ටික නම් ගණන් කරලා නිම කරන්නට බෑ. ඒ තරම් සංසාරේ ඇස් ඉස් මස්ලි උන්වහන්සේ පාරමිතාවන් වෙනුවෙන් දන් දුන්නා. ඒකයි උන්වහන්සේට මේ මහා වීර කියන වචනින් ආමන්ත්‍රණය කරන්නේ. අපි වන්දනා කරන කොටත් කියනවනේ නමාමි වීර පාදීති චක්ඛංකිත තලේ සුබේ වන්දිතේ නර දේවීහි අමතන් දේහි වන්දිතේ. නමාමි වීර පාදීති දහසක් චක්‍ර ලාංඡනියන්ගෙන් යුක්ත මේ මහා වීරයන් වහන්සේගේ පාදයන් දෙක යමෙක් නමස්කාර කරනවා නම් ඒ වඳින වඳින හැම කෙනෙකුටම වන්දිතේ නර දේවීහි වඳින වඳින හැම දෙව් මිනිසුන්ටම අමතන් දේහි වන්දිතේ අමූර්තය නිවන ලැබෙනවා කියලා කියන්නේ ඇයි උන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පුරපු ඒ මහා වීර කියන මේ ගුණය ඒ තරම් උසස් නිසා උන්වහන්සේට ඒ තරම් මහා වීරියක් සසර පුරාවටම පිඟුතුරි තිබුණා. ඒ වීරිය ගැන නම් පිඟුතුනි ඔබට මට තේරෙන්නවත් නැති තරම් කිව්වට වටහා ගන්නවත් බැරි තරම් මේ මහා වීර කියන බුදු ගුණය නම් මං හිතනවා ඔබට මට වටහා ගන්නවත් බැරි තරම් මහා වීරියක් මේ ගුණය තුල තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිංගුතුනි සසරේ පාරමිතා පුරද්දී හිතලා බලන්න ඒ සංසාරේ පාරමිතා පුරද්දී උන් වහන්සේට මොන තරම් වීරියක් තිබුණද? උන් වහන්සේගේ පාරමිතාවට මේ ලෝකේ මිනිස්සෙකුටවත් දෙවියෙකුටවත් මාරේකුටවත් බ්‍රහ්මීකුටවත් පිංගුතුනි අල්ප මාත්‍ර බාධාවක් කරන්න බැරි වුණා. ඒ තරම් මහා වීරියක් උන්වහන්සේට සංසාරේ පිංගුතුනි පාරමිතා පුරද්දි තිබුණේ. ඒ වීරිය ගැන නම් පිංගුතුනි මටවත් හිතා ගන්න බෑ. මට වැටහෙන ටික තී කියා ගන්නවත් වචන ප්‍රමාණවත් නෑ. ඒ තරම් අපහොසත් වැටහෙන ටිකත් කියා ගන්න. පුදුම වීරියක් උන්වහන්සේට සංසාරේ පිංගුතුනි පාරමිතා පුරද්දි තිබුණේ. බලන්න මේ වීරිය ගැන ඉස්පතු වෙන හරි අපූර්ව තැන. අපි බෝසතාණන් වහන්සේ ලේන කුලයේ උපදිනවා. අපි බිංගුතුට මතක ඇති ඒ ලේන කුලයේ උපන් ජීවිතේ තමන්ගේ පැටවු දෙන කෝඩුවත් එක මහ මොහොතට ගහගෙන ගියාම බෝසතාණන් වහන්සේ මොකද කළේ? තමන්ගේ වලිගයේ මහ මොහොතේ තෙමනවා, ගොඩට ගෙනල්ල ගසනවා. මහ මොහොතේ තෙමනවා, ගොඩට ගෙනල්ල ගසනවා. පින්වත්නි, එහෙම ගසද්දී දින 7ක් එක දිගට පිංගුතුනි මේක කරලා තියෙනවා. දින 7කට පස්සේ ශක්‍ර දෙවියෝ මේක දැකලා ඇවිල්ලා බෝසතාණන් වහන්සේගෙන් අහනවා, මොකද්ද ඔය කරන්නේ? කියනවා, මගේ මේ පැටවු දෙන මහ මොහොතට ගියා, මම මේ පැටවු දෙන බේරගන්න මහ මොහොත හිස් කරනවා. ශක්‍ර දෙවියෝ අහනවා, මොකද්ද ඒ කරන මෝඩ වැඩි කියලා. බෝසතාණන් වහන්සේ මොකද්ද කිව්වේ? උඹ වගේ කම්මැලියෙක් එක්ක මට කතා කරන එකත් මගේ වැඩේට පාඩුවක්, දැම්ම මෙතනින් යන්න කිව්වා. බලන්න පින්වතුනි, උන්වහන්සේට දිවිච්ච වීරිය ඒකට සතුටු හිතල තමයි ශක්‍ර දෙවියෝ ගිහිල්ලා පැටවු දෙන ගෙනල්ල දුන්නේ. එතකොටයි නැවැත්වේ. පුදුම වීරියක් පින්වතුනි බෝසතාණන් වහන්සේට පාරමිතා පුරද්දි තිබුණේ. කවදාවත් ඉදිරියට අඩියක් ගත්තොත් කවදාවත් පින්වතුනි අඩිය පස්සට නම් ගත්තේ නැහැ උන්වහන්සේ. කදිරංගාර ජාතිකයේදී ඒක හරියට තේරෙනවා. මේ ලෝකේ කාටවත් පින්වතුනි ඒකට නම් බාධා කරන්න බෑ. උන්වහන්සේගේ වීරියට මේ ලෝකේ කාටවත් බෑ. ඒක හොඳට මිස්මතු වෙනවා කදිරංගාර ජාතිකයේදී. අපේ භාග්‍යවතුන් වහන්සේ එක භවයක සිටුවරයෙක් වෙලා උපදිනවා. දවසක් ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ බලනවා, මම අද කාගේ දානයද පිළිගන්නේ කියලා. එයින් නැගිටලා බලනවා, මම අද කාගේ දානයද පිළිගන්නේ කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ දකිනවා මහ බෝසතාණන් වහන්සේව.
සිටුවරගේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. දකුණා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළ පිණ්ඩපාතේ. සේවකෙක් යවා පාත්‍රේ ගෙන්නවාගෙන පාත්‍රේ මූවිට දක්වාම දානියක් පුරවාගෙන පසේ බුදුරජාණන් වහන්සේට පූජ කරන දෙය යනවා. මේ ෂණේම මාර්යා මේක දකිනවා. මාර්යා කල්පනා කරනවා අද පසේ බුදුහාමුදුරන්ගේ දානේ වැලැක්වුවොත් උන්වහන්සේ අද පිරිනිවන් පානවා. මාර්යා කොහොමත් කැමති කෙලෙස් වලටනේ. ඒක මාර්යාගේ රාජකාරිය. මාර්යා කල්පනා කරා පසේ බුදුරජාණන් වහන්සේ මරන්නත් දැන් මට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මොහුගේ පිනටත් මට අද බාධා කරන්න පුළුවන්. මාර්යා මොකද කරන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ ඉන්න අතර මැද මහා ගිනිවලක් මවනවා. දැන් බුරුබුරා ගිනිදැල් අහසට විසි වෙනවා. බෝසතාණන් වහන්සේ ගිහිලා මාර්යාගෙන් අහනවා, "නුඹ මාර්යාද?" "ඔව් මම මාර්යා." සාමාන්‍ය මාර්යාගෙන් ඇහුවොත් බොරු කියන්නේ. ඒ විලාවේදී මාර්යාගෙන් අහනවා, "ඇයි නුඹ මේක කළේ?" ඉතින් ඇත්තම කියනවා. බෝසතාණන් වහන්සේ මොකද කියන්නේ? "හොඳයි මාර්ය, නුඹ බලමු නුඹේ බලයද මගේ බලයද වැඩි. නුඹේ මාර බලයද මගේ ශ්‍රද්ධාව බලයද වැඩි කියලා අපි බලමු." බලන මාර්යට අභියෝගයක් කර හැටි. අපි නම් කොයිතරම් නම් බය වෙයිද? අපට පින්වතුනි ඔහොම ශ්‍රද්ධාවක් මේ ජීවිතේ කොයි හරි තැනකදී ඉපදිලා තියෙනවද බලන්න. පිනක් කරනකොට, ඒ පින්කමට බාධාවක් ඇති වෙනකොට කවදාවත් පින්වතුන් අපට හිතෙලා තියෙනවද, "අනේ දැන් මේ මගේ හිතට ක්ලේශයක් ඇති වෙලා මගේ පිනට දැන් මේ ලොකු බාධාවක් ඇති වෙන්න යන්නේ කියලා"? මේ ජීවිතේක තැනකදීවත් හිතෙලා තියෙනවද බලන්න. සමහර දෙනි පින්කම් කරලා කොච්චර ගැටෙනවද කියලා බලන්න. පින්කම් කරද්දි කොච්චර ගැටෙනවද කියලා බලන්න. පින්කම් කරන කලින් කොච්චර ගැටෙනවද කියලා බලන්න. පින්කම් කරලා ඉවර වෙලා කොච්චර ගැටෙනවද කියලා බලන්න. තමන්ගේ හිත, තමන්ගේ හිතවත් තමන්ට ඕන විදියට හික්මව ගන්න බැරි අපි කොහොමද පින්ඔතුණී මාර්යා සම්මුඛ වුණොත් ওই වගේ අභියෝගයක් මාර්යාට අපි කරන්න. අපි නම් දැක්ක තැන සිහිසුන් නැතුව ඇදගෙන වැටි කියලා මම නම් හිතෙන්නේ. අපි පසේ බුදුරජාන් වහන්සේගේ නෙවෙයි මාර්යාගේ සරණියයි කියලා තිලාවකට හිතනවා. මන්න හිතන්නේ අපට ඒ තරම් වීරියක් ශ්‍රද්ධාවක් තියේ කියලා. දැන් පින්කම් කරනකොට, දැන් යම් යම් දේවල් කරද්දි අපේ හිතේ මේ කෙලෙස් උපදින විදිය දැක්කම. නමුත් බලන්න මහ බෝසතාණන් වහන්සේ අභියෝගයක් කරනවා මාර්යාට. මාර්යාට අභියෝගයක් කරලා උන්වහන්සේ ගිනිවල ළඟට ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේගේ දිහා බලලා පාත්‍රේ දෝතට අරගෙන කෑ ගහලා කියනවා, "ස්වාමීනි, මං ඔබ වහන්සේට මේ දාණය පූජා කරලා ඉවරයි. ස්වාමීනි, මං ඔබ වහන්සේට මේ දාණය පූජා කරලා ඉවරයි. ස්වාමීනි, ඔබ වහන්සේ මට යම් අනතුරක් වුණොත් මේ දාණය පිළිගන්නාසේක්වා." එහෙම කියලා අර බුරබුරා නැගෙන ගිනිවලට පය තබන බෝසතාණන් වහන්සේගේ පාදයේ පිළිගන්න වගේ රත් නිලුම් පියුමක් ගිනිවල මැදින් මතුවෙලා හරියට රේණු තියෙන තැන පාදයේ පිහිටනවා. ඒ පාදයේ පිහිටන මොහොතේ ගැටිච්ච රේණු ආකාශ තලයට විහිදිලා බෝසතාණන් වහන්සේගේ මුළු ශරීරය පුරාම රේණු වලින් නැහැවෙනවා. ඒ නෙළුම් මල් මතින්ම ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට දානික පූජා කළා. බලන්න පින්වතුනි, කවදාවත් උන්වහන්සේ සසරේ ඉදිරියට ගත්තු අඩියක් කිසිම දවසක පින්වතුනි ආපසට අරගෙන නැහැ. පුදුම වීරියක් පින්වතුනි උන්වහන්සේට තිබුණේ සංසාරේ. හිතලා බලන්න, ඒ මහා වීර ගුණය කොයිතරම් නම් උසස්ද. පින්වත්නි, මෙහෙම ගත්තොතින්නම් කියන්න කරුණු මේ මහා වීර ගුණය බුදු ගුණය පිළිබඳව නම් කියන්න කරුණු ඕන තරම් තියෙනවා. සංක ජාතකය අරගෙන බලන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ සංක බ්‍රාහ්මණය වෙලා උපදිනවා.
ඒ සංක බ්‍රාහ්මණය ඉපදිලා තමන්ට හිමිකම් කිවිච්චු කියපු සියලුම ධනිය දන් දෙනව කොහොමද දවසකට ලක්ෂ 6 ගානි නගරේ ප්‍රධාන දොරටු 4 ලක්ෂ 4ක් දන් දෙනවා නගරේ මැද 1 ලක්ෂයක් දන් දෙනවා ගේ ඉස්සරහා තවත් ලක්ෂයක් දන් දෙනවා මෙන්න මෙහිම ලක්ෂ දන් දෙනවා දවසකට ලක්ෂ 6ක් දන් දෙනවා නමුත් එන්න තමන්ට තිබිච්ච ධනිය දැන් ඉවර වෙනවා උන්වහන්සේ අඹුවන්ට දරුවන්ට කියනවා තියෙන ධනෙන් දන් දෙන්න මම ගිහිලා ධනිය හොයාගෙන ඉන්න දැන් මේ දන් දෙන්න ධනිය හොයාගෙන යන්නේ මොකටද දන් දෙන්න ඒක තමයි වීරිය කියන්නේ තමන්ට යැපෙන්නවත් තමන්ට සතුටු වෙන්නවත් නෙවෙයි දන් දීම පිණිසයි මේ ධනිය හොයාගෙන යන හදන්නේ යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් විශේෂ අනුග්‍රහයක් ලැබෙනවා පසේ බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරලා නැවු නැගිලා දැන් මහමෝධි ගමන් කරනවා දින 7කට පස්සේ මේ නැව කුණාටුවකට හසු වෙලා මුහුදුපත් වෙනවා බෝසතාණන් වහන්සේ තව එක උපස්ථායකකුයි මහමෝධට පැනලා මුහුදු වතුරෙන් මෝදෝවණේ කරගෙන මහමෝධේ මාට සිල් සමාදන් වුණා දැන් තිසරණක් තියෙනවා අටසිලුත් පිහිටලා මොකද ජීවිතේට අනතුරක් වුණත් බයක් නැහැ එහෙම පීනනකොට මේ මහා සාගරයට පිංගුතුනි අධිග්‍රහිතව ඉන්නවා මණිමේකලා කියලා එක්තරා දිව්‍යාංගනාවක් මේ මහා සාගරේ යම් තිසරණ සහිත පන්සිල් රකින්න දෙමාපියන්ට සලකන ගුරුවරුන්ට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන යම් කිසි කෙනෙක් මේ මහ මොහොතේදී අනතුරකට ලක් වුණොත් ආන්න ඒ කිනාව ගලව ගන්න. පිංගත්නි ඒ වෙලාවේදී මණිමේකලා දෙවිදුව බෝසතාණන් වහන්සේ මේ විදියට පීනන බව දැකලා ළඟට ඇවිල්ලා කරුණු කාරණාවල් විමසනවා. මුලින් ආරාධනා කරනවා ඇගේ යානාවට නැගින්න කියලා. නමුත් කියනවා මට නුඹේ යානාවට නැග්ගට වැඩක් නැහැ. මට පුළුවන් නම් මගේ රටට යන්න නැවක් මවලා දෙන්න. එතකොට නැවක් මවලා දෙනවා. නිකම්ම නිකන් නැවක් නෙවෙයි සප්ත රතනයන් පුරවපු නැවක්. මොකටද ඒ නැව ලැබුණේ? අර වීරිය වඩලප් කරපු පින නිසා. මොකද්ද කරපු පින? පසේ බුදුරජාණන් වහන්සේට දීපු දානි නිසා. අතර මගේනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙනවා දෙන්න දෙයක් නැ මදක් තනක් පිරිසිදු කරලා එහි වඩා හිඳුවලා ගිනාපු වතුරෙන් පාදයන් දෙක දෝවණේ කරලා පාදයන් දෙක තෙල් වලින් සම්භාහණය කරලා තමන්ගේ සිරිප්පු දෙක උපාහන යුවල පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා මන්න ලැබිච්ච පින ලැබිච්ච වෙලාවේ පින්වත්නි මගහරව ගත්තිනේ යම් තැනක ලැබෙන්නේ මොන පිනද ඒ පින කරගත්තා අපි සමහරලාට දකින්නවා සමහරය උදේට වැඩට යනකොට අපි සමහරලාට මග තොටේ දැකලා තියෙනවා පින්ඩ පාතේ වඩිනහා මුදුරලට දන් දෙනවා වැඩට යන ගම ඒ ඇයි අර පින පිළිබඳව තියෙන ආශාව නිසා සමහරලාට ඒ දෙන්නේ තමන් වැඩට ගෙනියන කෑමක වෙන්න පුළුවන් ඒ සතුටක් ඇති කරගන්න මම අත්හලිය යුතු විශේෂ දෙයක් මම මේ අත්හරින්නේ සසරි පිංගුතුනි ඔබට සංසාරේදී ඔබට ඒයින් ලැබෙන පුණ්‍ය විපාකේ නම් මෙපමණයි කියලා නිම කරන්නට බෑ පිංගත්නි මේ විදියට සංසාරේ මහ බෝසතාණන් වහන්සේ මේ වීරිය වඩපු විදිය පිළිබඳව දැක්කොත් නම් හරීම පුදුමාකාරයි අපේ භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලැබුවා ඒ ජීවිතයේදී උන්වහන්සේට පිංගුතුනි මොනතරම් කාය බලයක් තිබුණද භාග්‍යවතුන් වහන්සේට තිබිච්ච කාය බලය හඳුන්වලා තියෙන්නේ නාරායන සංඝාත බලය කියලා මොකද මේ නාරායන සංඝාත බලය කියන්නේ චද්දන්ත කුලී ඇත්තු
දහදෙනෙකුගේ කාය බලය භාග්‍යතුන් වහන්සේට තිබෙන ප්‍රකෘති කාය බලය පිංගතුනි එවන් කාය බලයක් තිබිච්ච භාග්‍යතුන් වහන්සේ කවදාවත් පිංගතුනි කිසිම කෙනෙක්ව උන්වහන්සේගේ කායික ශක්තිය වෙහෙසවලා දමණය කරලා තියනවද බලන්න කෙනෙකුට පහර දීලා හෝ එහෙම නැත්නම් කෙනෙක්ව අල්ලගෙන දුවලා හෝ එහෙම නැත්නම් කෙනෙක්ව ඝාතනය කරලා හෝ එහෙමත් නැත්නම් කෙනෙක් ගහන පහරක්වත් වළක්වලා හෝ කවදාවත් පිංගුතුනි බලන්න භාග්‍යතුන් හන්සේ තමන්ගේ කායික ශක්තිය වෙහෙසවල තියනවද කියලා උන්වහන්සේ කිසිඳු දවසක පිංගුතුනි හිම වෙහෙසෙව්වේ නැහැ නමුත් තිබුණා චද්දන්ත කුලෙ ඇතු 10 දෙනෙක්ගේ කාය බලය උන්වහන්සේ ලෝක සත්‍යව දමණය කලේ මොන ආයුධයෙන්ද මහා කරුණාව නම් ආයුධී එයයි උන්වහන්සේගේ එකම ආයුධය ලෝක සත්‍යව දමණය කරන්න මේ මහා කරුණාව වඩන්නත් පින්වතුනි මහා වීරියක් තියෙන්නට ඕන එයි මහා කරුණාව වඩන්න වීරියක් තියෙන්න ඕන කියලා කියන්නේ ඔබ හිතන්න මෙහෙම කෙනෙක් Tamanට මගදී ගහනවා හැබැයි ගහපු මිනිස්සයව අල්ලගන්න බැරි වෙනවා දුවනවා හෝ මොකක් හරි නිසා මග හැරෙනවා හැබැයි මේ ගහපු මිනිස්සයා දන්න නිසා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් Tamanට බනිනවා බැනපු මිනිස්සයා Taman දන්න නිසා පිඟත්නි Tamanගේ හිතේ ඒ මිනිස්සයත් එක්ක තියෙන වෛරයක් තියෙනවනේ අවස්ථාවක් බලබල බලබල හැම වෙලාවකම ඉන්නවා අර ගහපු මිනිස්සයට තමන් ගහන්න බැනපු මිනිස්සයට තමන් බනින්න තමන්ට අනර්ථයක් කරපු මිනිස්සයට අනර්ථයක් කරන්න ඔනේ කෙනෙකුට කෙනෙක් ගහනවා ඒ මිනිස්සයට ගහන්නත් පුළුවන් නමුත් ඒ වෙලාවේ අල්ලගන්න බැරි වුණා ඉතින් මගතොඩේ හමු වෙච්ච වෙලාවකදී ගහනවා සමහරට අපිට හිතෙනවා ඒක ලොකු වීරියක් කියලා. නමුත් පිංගතුනි කෙනෙක් ගහනකොට ඒ කිනාට ගහන එක නෙමෙයි වීරියකම කියලා කියන්නේ. වීරියවන්තකම කියලා කියන්නේ Tamanට ගහපු කෙනාට කරුණාවක් දක්වන්න පුළුවන් නම්, මෛත්‍රිය වඩන්න පුළුවන් නම්, ඔක කරන්න බැරි දෙයක්. ඒකයි ඒකට මහා වීරියක් ඕන කියලා කියන්නේ. පිංගතුනි සසර පුරාවටම මගේ භාග්‍යවතුන් වහන්සේට සසරේ වෛර කරලා සසරේ උන්වහන්සේට අනන්ත ප්‍රමාණ දුක් දීලා උන්වහන්සේව සංසාරේ මරපු සතුරන්ට පවා උන්වහන්සේ මේ ආත්ම භාවේ කරුණාව දැක්ුවා. ඒ සියල්ලම්ම සියල්ලන් අතරින් බොහෝ දිනෙක සසරින් එතෙර කළා. පුළුවන් විදියට ඔවුන්ට අනුග්‍රහය දැක්ුවා. ඒ කාරණාව ඉස්මතු වෙන හොඳ තැනක් තමයි චද්දන්ත ජාතකය. භාග්‍යතුන් හසගේ ළඟ එක්තරා භික්ෂුණියක් ඉන්නවා. ඇයට ජාති ස්මරණ ඥානිය පහළ වෙනවා. ඇය දවසක් බලනවා බුදුරජාණන් වහන්සේට මම කවදා හරි දවසක පාද පරිචාරිකාවක් වෙලා ඉඳලා තියෙනවද කියලා. දකින්න එක ජීවිතයක බෝසතාණන් වහන්සේ චද්දන්ත කුලිය ඇතෙක් වෙලා ඉන්නවා. මම ඒ භවයේ බෝසතාණන් වහන්සේට චූල සුබද්‍රා කියන නමින් පාද පරිචාරිකාවක් වෙලා හිටියා. හැබැයි එතනදී අය බලනවා සමහර බිරින්දෑවරු ස්වාමියාට හිතවත් සමහර බිරින්දෑවරු ස්වාමියාට අහිතවත්. මම බෝසතාණන් වහන්සේට හිතවත්ව දිහිටියේ අහිතවත්ව හිටියේ කියලා බලනවා. බලනකොට ඉඳලා තියෙන අහිතවත්. වෛර කරලා බෝසතාණන් වහන්සේව මරබල පවා තියෙනවා. මේක දැකපේ අඬන්න පටන් ගන්නවා. මේක දැකපු භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඇය අඬන හේතුව පැහැදිලි කරනවා චද්දන්ත ජාතකයේ දේශනා කරමින්. අපේ ජාතක කතාව සම්පූර්ණයෙන්ම දේශනා කරන කාලය මදි. නමුත් මෙතනදී මේ භාග්‍යවතුන් වහන්සේගේ තුල තිබිච්ච මහා කරුණාව කොයි තරම්නම් උතුම්ද කියන කාරණා විස්මතු කරන්න අපි පුංචි කොටසක් මෙතනදී සාකච්ඡා කරමු. පිඟත්නි චද්දන්ත කුලී ඇතෙක් වෙලා බෝසතාණන් වහන්සේ උපන්න බවී පරිවාර ඇත්තු 8000ක් හිටියා.
චූල සුබද්‍රා මහ සුබද්‍රා කියන නමින් ඇතින්යන් දෙදෙනෙක් හිටියා. ඒ දෙන්නටම එක හා සමාන වාදරේ කරා. දවසක් බෝසතාණන් වහන්සේ සල්ගසක් අසලට ගිහිල්ලා ඇතින්යන් දෙන්න දෙපැත්තේ තියාගෙන කුම්බස් තලයෙන් අර සල්ගහට ගහනවා. නොසිතූ ලෙස සල සුබද්‍රාව ගැඟට වැටෙනවා. ඩොට්ටක් චූල සුබද්‍රාව ගැඟට වැටෙනවා. මේක දැනිච්ච චූල සුබද්‍රා හිතනවා මට වඩා ස්වාමියා මහාස්තරි කියලා. එතනදි තරහක් ඇති වෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ හිතල කරපු දෙයක් නෙමෙයි. නොසිතූ ලෙස සිදුවෙච්ච දියා. ඊළඟට තවත් දවසක පොකුණි නානකොට එක්තරා ඇතෙක් ලොකු නිල් මහනිල් මලක් ගෙනල්ලා දෙනවා. බෝසතාණන් වහන්සේ මලේ රේණු ටික ඇඟට හලාගෙන ළඟ හිටිය මහා සුබද්‍රාව ඒ සුබද්‍රාවට දෙනවා. දුර හිටියා චූල සුබද්‍රා ඒක දැකලා හිතනවා ඒකාන්තෙම මට වඩා ස්වාමියා මහා සුබද්‍රාවට ආදරේ. මේ නිසා චූල සුබද්‍රාව දවසක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට නෙළුම් අල පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. මේ රටේ රජතුමාගේ අග්‍රමහේෂිකාව වේවා මම ඊළඟ භවයේ ඒ රාජ බලය යොදාගෙන බෝසතාණන් වහන්සේව මට මේ චද්දන්ත ඇතාව ඝාතනය කරන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. බලන් ප්‍රාර්ථනාව කළේ මොකක් කරලාද? පසේ බුදුරජාණන් වහන්සේට දානයක් දීලා. ඒකේ සඳහන් කරන්නේ අකුසලයට හිත නැඹුරු වුණාම තමන්ට හරි වැරද්ද පේන්නේ නැහැ. ප්‍රාර්ථනා කරපු විදියටම පිංගතුණී ඊළඟ ආත්ම භවයේ ලැබුණා. සෝනුත්තර කෙලෙක වැද්දෙක් උපකාර කරගෙන ජාති ස්මරණ ඥානියක් තින සුබද්‍රාව රජතුමාගේ රාජ්‍ය බල යොදාගෙන මේ වැද්දව හිමාලයේ චද්දන්ත කියන විලේ ඉන්න චද්දන්ත නම් වූ මේ හස්ති රාජාව මරණ යවනවා. විස ඊතලයක් අරගෙන ගිහිල්ලා වැද්දා බෝසතාණන් වහන්සේට විදිනවා. බෝසතාණන් වහන්සේ වැද්දව අල්ලගෙන අහනවා, නුඹ ඇයි මේ මාව ඝාතනය කරන්නේ? එතකොට වැද්ද කියනවා, ස්වාමීනි, මේ මගේ වෑයමක් නෙවෙයි, සුබද්‍රා දේවිය තමයි මට මේ උපදෙස දුන්නේ, ඇයට ඔබ වහන්සේගේ ඇද්දල දික ඕනේ කියලා කියනවා. නමුත් බෝසතාණන් වහන්සේ දන්නවා තමන්ගේ තාත්තගේ, තමන්ගේ සීයාගේ, තමන්ගේ මීමුත්තගේ ඇද්දල මේ වනයේ සංගවල තියෙනවා. ඒක සුබද්‍රාව දන්නවා. මගේ ඇද්දල වලට වඩා ඒ ඇද්දල වටිනවා. නමුත් ඇයට මේ ඇද්දල ඕමනාවට නෙවෙයි, මාව මරන්නයි මේ ඕමනාව තියෙන්නේ. ඒ වෙලාවේදී පිංගත්නි බෝසතාණන් වහන්සේ වැද්දට කියනවා, හොඳයි, එහෙනම් මම මැරෙන්න කලින් ඇද්දල දෙක කපා ගන්න. වැද්දට උස නැති නිසා උන්වහන්සේ හිස වැද්දාගේ ළඟ දන ගහගෙන හිස නමා ගන්නවා. හිස මතට නැගපු වැද්දා කියතෙන් ඇද්දල දෙක කපන්න හදනවා. නමුත් කපා ගන්න වීරිය නැහැ. ඒ වෙලාවේදී වැද්දා අමාරුවෙන් ඇද්දල දෙක කපන නිසා බෝසතාන් වහන්සේ කියනවා, නුඹට ඇද්දල දෙක කපා ගන්න අමාරු නම් පුළුවන් නම් මගේ හොඬවැලට කියතේ එක කොනක් දෙන්න, මමත් උදව් කරන්නම් කියලා. බලන මොනතරම් වීරියක්ද තියෙන්නේ. ඒ වගේ කරුණාවක් උපදව ගන්න. මං ඒකයි සඳහන් කළේ, බෝසතාණන් වහන්සේගේ සසරේ තිබිච්ච මේ මහා වීරය ගැන කෙනෙක් කිව්වොතින් පිළිගන්නේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේට කීයක කොනක් දෙනවා, උන් වහන්සේගේ උපකාර ලබාගෙන ඇද්දල දෙක කපනවා. ඇද්දල දෙක හොඬවැලට අරගෙන වැද්දගෙන් අහනවා, නුඹට කොච්චර කාලයක් ගියාද මෙතනට එන්න? ස්වාමීනි, අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ගියා. කියනවා, හොඳයි, නුඹට මං අදිෂ්ඨාන කරනවා, පිරිත් කියලා උන්වහන්සේ ආශිර්වාදේ කරනවා, නුඹට දින 7කින් නැවත නගරයට යන්න පුළුවන් වෙයි කියලා. ආන් ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේගේ ඒ කරුණාවෙන් ආශිර්වාදෙන් දින 7කින්
වැද්ද නගරයට යනවා. මේ කතාව අහපු සුබද්‍රාව පපුව පැලිලා මරණයටපත් වුණා. ඒ සුබද්‍රාව තමයි දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ භික්ෂුණියක් වෙලා ඉන්නේ. චද්දන්ත ජාතකයේ පිංගොතුණී කියවල බලන්න හරි අපූරු ජාතකයක්. හරිම සංවේදී හරිම ලස්සන ජාතකයක් භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුදු ගුණයක් ඉස්මතු වෙන ජාතක කතාව. පිංගත්නි ජාතක කතාවේ අවසානයේදී දේශනාව නිමාවටපත් වෙනකොට තමන් වහන්සේට සසරේ වෛර බැඳලා තමන්ව මරපු ඒ භික්ෂුණිය මේ ආත්ම භාවේ සසර දුකින් නිමා කරලා උතුම් අරහත් ඵලය පවා ලබනවා. මං ඒකයි සඳහන් කළේ තමන්ට ගහපු කෙනෙකුට ගහනවා කියන එක වීරියක් නෙවෙයි. ඒක වීරියක් තමයි. නමුත් ඊට වඩා ලොකු වීරියක් තියෙන්න ඕන ඒ ගහපු කෙනාට කරුණාව දක්වන්න. ඊට වඩා ලොකු වීරියක් තියෙන්න ඕන සිතුවිලි මාත්‍රයක්වත් හිතේ තරහක් නැතුව මෛත්‍රිය වඩන්න. බලන්න භාග්‍යතුන් වහන්සේට මොනතරම් වීරියක් පිංගුතලි තියෙන්නේ නැද්ද? එවන් පිරිසකටත් තමන්ගේ දරුවට දක්වපු කරුණාව වගේම කරුණාවක් දක්වන්න. පිංගුතලි ඒ කරුණා ගුණය මගේ අම්මවත් මගේ තාත්තවත් අපට දක්වලනේ. ඒකනේ අපි කීමට කියන්නේ කෝටියක් මවුරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිනක් කළත් භාග්‍යතුන් හන්සේගේ කරුණාවට ළඟින්වත් කරුණාවල් තියන්න බෑ. එහෙමනම් මෙවන් මහා වීරියකින් යුක්ත ඒ මහා වීරයන් වහන්සේට අපි මොන තරම් පිංඔතුනි වන්දනා කරත් ඒ මහා වීර ගුණයට වන්දනා කරත් ඒකේ නිමාවකුත් නැහැ. එහෙමනම් අද දවසේ ලෞතර භාග්‍යතුන් වහන්සේගේ මේ මහා වීර ගුණය මහා වීර නම් මේ අති උතුම් ගුණයයි අද මේ දේශනාවෙන් ඔබට මා දේශනා කළේ. එහෙමනම් එවන් මහා වීරයක් තියෙන ඒ මහා වීරයන් වහන්සේට මාගේ උතුම් নমස්කාරය වේවා කියලා අපි සාදුකාර දෙමින් දේශනාව නිමාවටපත් කරමු. හොඳයි එමනම් අද දවසේදී මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළුමහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ලබන පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඩී.ඒ. සෝමලතා වැල්ලගිරිය මහත්මිය, කෑගල්ල මොළගොඩ හරන් කහවත්ත නොම්බර 74 ලිපිණේ පදිංචි එතුමිය බලාපොරොත්තු වෙනවා 2019 පෙබරවාරි මාස 14 වන දින මියගිය විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක IKJ වැල්ලගිරිය ආදරණීය ස්වාමි පුරුෂයා සිහිපත් කරලා දෙවර්ෂ පූර්ණ පින්කම හැටියටයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම ධර්ම දානයක් හැටියට දායාද කරන්නට බලාපොරොත්තු වන්නේ. එමනම් අද දවසේදී රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මීට දවසරකට පෙර අදවන් දවසක මියගිය IKJ වැල්ලගිරිය හිටපු විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. එවැගේම මහරං ගල්ලේ විසූ පියා දිසානායක පියාණන්ට මුණසිංහ මෑණියන් ඇතුළු මියගිය එම පවුලේ සියලු සහෝදර සහෝදරියන්ටත් වැල්ලගිරිය පවුලේ දෙමාපියන් ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ප්‍රාර්ථනා කරමු. එවැගේම මත්තේගොඩ පදිංචි උදාන් ජානකී ඩිනෝෂා හිරෝෂ ඇමරිකාවේ පදිංචි නිරාෂා සසංක නිසල පස්යාලේ පදිංචි රජිත භාග්‍යා බිනාරා කවීෂ් කියන ආදරණීය දරුවන්ටත් මුණුපුරු මිනිපිරියන්ටත් නිදුක් භව නිරෝගී භව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. කොරෝනා වැනි දරුණු වසංගතයන්ගෙන් ඒ හැම දිනාම
නිරුපද්‍රිතව ආරක්ෂා වේවා කියලා සාදෝ කියා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදේ කරනවා. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයේ දරූ සෝමලතා වැල්ලගිරිය මහත්මිය ප්‍රධාන පවුලේ හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම සියලුම ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටම නෙට් FM කාර්ය මණ්ඩලයට දේශිකානන් වහන්සේටත් සියලු ලෝකවාසී හැම දිනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා අද දවසේදී ආශිර්වාදේ කළා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පසුගිය දවසක මිය ගිය මාගේ ආදරණීය මෑණියන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ඊට පෙර මිය ගිය මාගේ පියාණන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයාණන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එතුමා නිදුක්ව නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් පරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.